ප්‍රේමයන්ගේ ප්‍රේමයක් ශිදාත්මයන්ගේ ජීවදානය ඔබස්යලන් සමග පවතී බා ඔබ සමගද පවතී බා සදසබරින් මේ දිවයාගේ දෙවියන් වහන්සේට බුදුරණන් සූදානම් වන පිණිස අපි අපේ පෞසී කරපු දෙවියන් වහන්සේගෙන් සමාව ආයදසි Yeah.
ඒ ඉවත් කරන මෙන් තුන් වරක් මම සංවිධානය වහන්සේගේ
ඔබෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිට වන මිනිස මාගේ දුක්ඛම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට කරමිනි. එහෙන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්ද අන්තරාද අගහිකම්ද පීඩාද විපක්තිද මම සතුටින් පිළිගනිමි. මත් නිසා දෙයක් දුර්වලව සිටිනදී මම ශක්තිය සම්පන්නව සිටින්නේමි. සුපජයනද ඉතට එන්නේ බොහොම ගැගෑපත්
යකි. සිංහල එච්චරයා දන්නේ නැහැ. නමුත් සිංහල මිසමේ සේවය කරනවා. එයා කරේ සිංහල පොතේ අර උඩ ලියලා තියෙන පොතියට ඉංග්‍රීසි වලින් කොහොමද මේක ප්‍රොනවුන්ස් කරන්නේ. සාමාන්‍යයෙන් අපේ පූජාපතේ තියෙනවා ඔප්ෂන්ස් කීපයක්. කියමුකෝ යාඥාවල ඔප්ෂන්ස් තියෙනවා. ආරම්භකයා යනව සත්පසාද වහන්සේ ලැබුණාට පස්සේ යාඥාව කිරීම යාඥාව එහෙම කීපයක් තියෙනවා. මම නම් දන්නේ ඒකයි. ඒ කියවන්න ලේසි. නමුත් එහෙම නෙමෙයි. හැමදාම අලුත් එකක් ගන්න. ඒකත් ලියලා ඉන්නේ නැහැ තියාගෙන ඒක කියනවා. ඊට වඩා මම වැඩියෙන්ම එයාව අල්ලලා ගියේ දැන් මම මේ මේසමට ගිහිල්ලා එයා මේසම පාලකයතුමා මම එයාගේ සහායක අවුරුද්ද ගියාට පස්සේ දැන් මගෙන් ඇවිල්ලා ආනා පද රොය් ඒ ඉමන්නේ පද රොය් මේ මේසම පාලකයන්ට කැමති සමහරවිට ලංකාවේ අවුරුදු තුනකට පස්සේ තමයි සහායක වේතුමා කියන අවුරුදු තුනක් කරේ ඉන්නවනේ පහක් වෙනවා සමහර අයට අවුරුදුකින් මගින් ඇවිල්ලා ආපුවාම මට ටිකක් බයයි. ඉතින් මේ වේතුමාන මොනවාද හේතුව බය වෙන හේතුව? ඉතින් මම කිව්වා මගේ හැකියාව ගැන නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි මේ තරුණ වේදෙන්නේ ඊළඟ ගොඩක් වැඩ කරන්න ඕනේ කියලා බොහොම ආසාවෙන් උනන්දුවෙන් ඉන්නේ කෙනෙක්. ඉතින් මම කියනවා මගේ හැකියාව ගැන නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අවුරුද්දකින් මේසම බාර ගන්න එක මේසම මැසියෝ ජනතාව ඒක පිළිගන්නේ කියන එක මට ෂුවර් වෙයි. ඉතින් ඒ වේතුමා කරුණු දෙකක් කිව්වා ඒක මට තාම මතකයි. පළවෙනියම කිව්වා මේ අදරෝයි එමයි ඔයාගේ හැකියාව ගැන ඔයා ෂුවර් වෙලා මේ මේසම බාර ගන්නවා නම් ඕක හරියන වැඩක් නෙමෙයි. මට ෂුවර් දෙන්නේ මගේ හැකියාව. දැන් පාද කියනවා ඒක හරියන වැඩක් නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔයා විශ්වාස කරලා මේක බාර ගන්නවා නම් මම හිතන විදිහට උපරිම ජනතාවට සේවය කරන්න ඒක තාම මට මතකයි. ඊට පස්සේ අවුරුදු 9 මම බේසම් කාර්ක වේතුම ඇතුළට සේවය කරද්දී මගේ හිතේ තිබ්බේ හැකියාව නෙමෙයි. මගේ ඥානීය නෙමෙයි ප්‍රඥාව නෙමෙයි. දෙවියන් වහන්සේගේ වර ප්‍රසාදයෙන් පමණයි මට මේ දේ කරන්න පුළුවන්. දෙවියන්ව දැන් මම ආනවා දෙවියන් වහන්සේ වර ප්‍රසාදය ලැබුවාට පස්සේ දැගෙන්න බෑ නේ. දෙවියන්ගේ වැඩ කරන්නේ. ඉතින් මම අහනවා හරි. අපි හිතමුකෝ හා කියලා. එතකොට දැන් මම ඔබ වහන්සේට සහායක ප්‍රතිමාවකට සේවය කරා. මම දන්න තරමට අපේ නිකායේ වෙන කවුරුත් නැහැ සහායක ප්‍රතිමාවකට සේවය කරන්න. ඒ කවුරුත් නැහැ. ඔක්කොම ඉන්නේ සීනියර්ස්. ඉතින් මම හිතුවා ඉතින් මාද කවුද මගේ සහායක? දැක්නාලා තිබ්බා මම තමයි ආයතන සහායක. සාමාන්‍යයෙන් ඒ කාලේ දැනුත් එමය මම නම් අහලා නැහැ. කවරේ නීසම් වාර්ති පියතුමා එයාගේ සහායක පියතුමා යටද සහායක පියතුමෙක් කැටේට සේවය කරන්න කැමති වෙන්නේ. කවදාවත් වෙලාවක් නැහැ කවදාවත් වෙන්නේ නැහැ. ඒක ඇත්තටම මට දරා ගන්න බැහැ. ඇයි? මට අද දීපු එකනේ මට මේමයි කරන්න ඕන කියලා කියලා දීපු එකනේ දැන් කියනවා ඔබතුමා බාර ගන්න මේසම රගන යන්න මම සහායක වේතුමක් වෙන්න. සාමාන්‍යයෙන් ඔක දෙන්නේ නැහැ. ඊට බලන්න ඔයගලන්ගේ මැනේජර් ඔය ඇසිස්ටන්ට් දැන් කියනවා නම් ඔයා මැනේජර් වෙන්න මම ඇසිස්ටන්ට් වෙන්නත් කිව්වොත් මොනවද වෙන්නේ සාමාන්‍යයෙන්? නමට විතරක් අපේ ඉන්නේ නේ. මේ මරලද ඔක්කොම කරන්නේ. මට හිතෙනවා මේක නම් හරියන්නේ නැහැ. එතකොට දැන්
සහායක පියතුමා කියන ටයිටල් එකක් පාලක පියතුමා කියන ටයිටල් එකක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ දෙවියන් වහන්සේගේ ජනතාවට සේවය කරන්න පුළුවන් හැකියාව, ආදරය, උනන්දුව, දෙවියන් වහන්සේ තුළ විශ්වාසය. ඒ මං කිව්වා අපි මෙහෙම කරමු හේතු වෙන්නේ මේ ඔයාටත් නෑ මටත් නෑ. අපි මාස දෙකක් තුනක් විතර ජනතාවට මුකුත් කියන්න ඕනේ නෑ. නිකන් ප්‍රශ්නේ අවසන් ඕනේ නෑ. අපි ජනතාවට මුකුත් කියන්න ඕනේ නෑ. අපි මේක අපේ අතර ඒව ඉදාගෙන කරමු. මම මේ සම පාලනය කරන්න ඔබතුමා මට උදව් කරන්න. ඔබතුමා මට මේ ප්‍රශ්නේ ඉදලා උදව් කරන්න. අපි බලමු කොහොමද වෙන්නේ. ඉතින් කියනවා ආ කියලා කියනවා. ඊට පස්සේ අවුරුදු 9ක් දෙන්නම පිටිපස්සේ ඇරලා බැලුවේ නැහැ. මට හිතාගන්න බැරි විදියට මම ඉල්ලන ඉල්ලන ඕනම වෙලාවක ඒ පියතුමා පුඩි හේතුමෙක් වගේ සහායක හේතුමෙක් වගේ මට ගොඩක් උදව් කරනවා. දැන් මෙතන තියෙන කරුණු දෙකක් පළවෙනි එක තමයි ඒ පියතුමා කියපු දේ අපේ හැකියාව නෙවෙයි දෙවියන් වහන්සේගේ වරම නිසා. සුදු බාලුමා කියන්නේ පුදුමාකාර ශක්තිවන්ත ඥානවන්ත මිනිසෙක්. අපොස්තුලෙක්. දැන් ඒ අපොස්තුලතුමාගේ දීප දෙනෙක් ප්‍රශ්නය අහනවා. ක්‍රිස්තුස් වහන්සේ අනිත් අපොස්තුලතුමාව තෝරගත්තා. කීදෙනෙක් තෝරගත්තා? ඊළඟ කීවරට එන එක
වඩා හොඳයි. එතකොට අපි කැමති ගොඩක් මේක ෆාදර්ස්ලා අපි කැමති අපි දේශනා කරනවා නම් ඔක්කොම ආගමෙන් ඕනේ. ආගමෙන් ඉඳලා එළවන්නේ ජීවිතේ වෙනස් කරන්න ඕනේ. ජීවිතේ වෙනස් කරලා හොඳ කිතුනෝ ඇකියට ජීවත් වෙන්න ඕනේ. නමුත් දෙවියන් වහන්සේ අද දින සේකීල් දිවස් ප්‍රසාදතුමාට කියනවා දැන් පළවෙනිම දෙවියන් වහන්සේ සේකීල් දිවස් ප්‍රසාදතුමාට කතා කරලා කියනවා මේ කැරලිකාර ජනතාවක් ඉන්න නිකන් සාමාන්‍ය ජනතාවක් නෙවෙයි මේ ඔයගොල්ලන් වගේ හොඳ ජනතාව නෙවෙයි කැරලිකාර ජනතාව මම කැරලිට කියනවා නේ ඇත්ත කියනවා ඒක කියන්න බැහැ මේක එතකොට කැරලිකාර ජනතාව ඉන්නවා ඒගොල්ලන්ට ගිහිල්ලා මගේ එතකොට ඉස්කීල් දිවිස් ප්‍රසාදතුමා කියන අනේ ඇයි මම කියලා කිව්වොත් මේකනම් ආන්නේ නැහැ එහෙම නිසා මට යන්න බැහැ එන් දෙවියන් වහන්සේ කියන දැන් මම ඔයාගේ ඔයාට දීපු දූතකාරිය මොනවාද වාගේ වෙනුවට ඉන්නලා ජනතාවට කියනවා දැන් ජනතාව ආන්න ඕනේ ජනතාව වෙනස් වෙන්න ඕනේ ජනතාව ජීවිතේ වෙනස් වෙන්න ඕනේ ඒගොල්ලන් හොඳ විශ්වාසවන්ත ජනතාවක් වෙන්න ඕනේ කියලා මම කිව්වද මම කිව්වේ නැහැ මම කිව්වේ මගේ පණිවිඩය කියලා ඔයගොල්ලෝ මාධ්‍ය බලාගෙන ඉන්නේ එහෙමත් දෙවියන් වහන්සේ කියයිද කියලා නේ හරි මම කියන්නේ නැහැ සිකිල් දිවස් ප්‍රසාදතුමාගේ කියවේ මෙන්න මේමයි කියන්නේ ඕල් කැරලිකාර මිනිස්යන් වෙන බැවින් සමන් දුන්නොත් හරි නුදුන්නොත් සමන් දුන්නොත් හරි නැතත් හරි ඕල් අතරෙහි දිවස්වරයෙකු සිටින බව ඕන් දැනගන්න. ඒ කියන්නේ දැන් මම ගිහිල්ලා සුභාසන දේශනා කරනවා නම් ඒගොල්ලන් ඒක අහගත්තත් හරි නැතත් හරි ඒක පිළිගත්තත් හරි නැතත් හරි ඒක ඒගොල්ලන්ට තේරුණත් හරි නැතත් හරි ඒගොල්ලන් එක දෙයක් තමයි. මොනවාද? දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් යම් කිසි කෙනෙක්ව එවලා තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිව උන්න බලාගෙන ඉන්නවා. අපි වෙනුවෙන් දෙවියන් වහන්සේ කැප වෙලා ඉන්නවා. අපිව දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. අපි මොනාකරත් කර දෙවියන් වහන්සේ අප අතර ඉන්නවා කියන එක තමයි පණිවිඩය. කියන හැම දෙයක්ම ආගෙන ඉන්න ඕන කියන එක නෙමෙයි. මේ මම කියනවා ඉඳන් කියන එක අපි කොහොමද ඉන්නේ? ආගෙන ඉන්න විතරයි අපි ඒක ඒ විදිහට ජීවත් වෙන්නේ නැහැ. සමහර විට වෙනවා සමහර විට වෙන්නේ නැහැ. එහෙම කියලා මම මේ දේශනාව නතර කරනවද? නැහැ. ඇයි? මගේ දුර්ගාමී මොනවාද? දෙවන වාසික වචනය අපිත් එක්ක බෙදාගන්න එක විතරයි මගේ දූතකාරය. ඉතුරු ටික කවුරු කරගන්නේ? දෙවන වාසික. ඊට පස්සේ දෙවන වාසිකත් ඔයගොල්ලන්ට අතර තියෙන ප්‍රශ්න. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. අන්න ඒකයි දෙවන වාසික එසේකේ දිවස් ප්‍රසාදයෙන් දෙපරයන් කියනවා ඔබ ගිහිල්ලා මම කියන පණිවිඩය ඒගොල්ලන් වෙනස් වෙන එකයි නැති වෙන එකයි ඔයාගේ ප්‍රශ්නේ නෙමෙයි. දැන් මේක ජෝනා දිවස් ප්‍රසාදතුමාට වෙනස් විදිහකට නේ ජෝනා දිවස් ප්‍රසාදතුමාට විමාංශ කියනවා ගිහිලා නිනිවේ කියලා තැනකට ගිහිලා එතන ඉන්න ජනතාවට කියන්න ඔගොල්ලන් කරන වැඩ හොඳ නැහැ. එම නිසා ජීවිතේ වෙනස් කරන්න ජෝනා කියනවා මට යන්න බැහැ. මලින්නේ යන්න බැහැ කියලා පැනලා. පැනලා ගිහලා ඊට පස්සේ මොකද ජෝනා වතල්ව කරලා එදෙන ලොකු මාළු වෙන්නේ වේර. ඒ ජෝනාව කාලා ඊට පස්සේ දවස් තුනකින් ඊට පස්සේ ජෝනා ආයේ ජීවිතුන් අතර ඇවිල්ලා නිනෙවේ නගරයට යනවා ගිහලා දේශනා කරනවා. දැන් දෙවියන් වහන්සේ ජෝනා කියනවා ඒ ජනතාව වැරදි කරා. ඒගොල්ලන්ට ධනවත් දෙන්න. නමුත් ඔබතුමා කාරුණිකයි. ඔබතුමා සමාව ඉල්ලුවාම සමාව දෙන්න. එතකොට ඒගොල්ලන්ට ධනවත් ලැබෙන්නේ නැහැ. එම නිසා මම ලැබෙන්නේ නැහැ. කියලා කරලා. දෙවියන් වහන්සේ කියන මේකයි කියනවා. මම කියන්නේ
සුභාසන දේශනා කරන්නේ. සුභාසන දේශනා කරාට පස්සේ ඒගොල්ලන්ට ධර්මෝම දෙන එකයි එහෙම නැත්නම් ඒගොල්ලන්ට ආශිර්වාද කරන එකයි මගේ. මම කවදාකවත් දීලා දෙවියන් වහන්සේ කියන්න බෑ මේ සිංගප්පූරුවේ ලාංකික සංගයේ මිනිස්සු සෑහෙන හොඳයි දෙවියනේ. එම නිසා අනිවාර්යයෙන්ම ඔබතුමා ඒගොල්ලන්ට ආශිර්වාද කරන්න ඕනේ. ඒගොල්ලම රැකබලා ගන්න ඕනේ කියලා මම අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්ද? Oh.
නේ පාරජිනියක් පිළිතුමා නේ එහෙම තමයි අපි කියන්නේ නේ ඇයි අපි කවදාකවත් අපි දිහා බලලා අපිට ඒ ආනන්දය තියාගන්න බැරි කවුරුතුමා කියන ආනන්දර වෙන්න එපා කියලා නේ නමුත් ඇයි අපිට ඒක කරන්න බැරි අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට ඕගොල්ලන් හැම දෙයක්ම පරිත්‍යාගය කරලා මේ ඇවිල්ලා සේවය කරනවානේ මේ ඇවිල්ලා ඔයගොල්ලන්ගේ දූ දරුවෝ වෙනුවෙන් ඔයගොල්ලන් ජීවිතය කැප කරනවානේ එතකොට කවුරුද ආරම්භර වෙන්නේ කවුරුද ආරම්භර වෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපි ඒක කරනවා නේ අපි සම්පූර්ණයෙන්ම ඉතින් 100% ඉතින් ගන්න බෑ නේ දෙවියන් වහන්සේගේ කරුණාව තුලින් අපිට මේ දේ කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ අපි කරන දේ ගොඩාක් පරිත්‍යාගය කරනවා හොඳයි. දෙවියන් වහන්සේ අපිට ඒ කරුණාව ඒ කැප කරන්න පුළුවන් ශක්තිය දීලා තියෙනවා කියන එක අපි පළවෙනිම ඕනෑම වෙලාවක මතක තියාගන්නට අවශ්‍යයි. එතකොට අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි. මට දෙවියන් වහන්සේ වරප්‍රසාදය දීලා තියෙනවා නම් හැකියාවක් දීලා තියෙනවා නම් මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි. නමුත් මේ ආඩම්බරය අනිත් පැත්තට පෙරලෙන්න බැහැ. සමහර විට අපි මනාද කරන්නේ දරුවා මොනාරි වරද්දක් කරපුවාම මොනාද කරන්නේ? ඔන්න හිස්ටරියක කියවනවානේ. ස්ටේකට්ලේ අපිට තියෙන සම්පූර්ණ හිස්ටරි එක කියනවා. අන්නලා ආවලේ ඉඳපුවාම මම මගේ චේන් එක උගස් තියලා ඕම අමාරුවේ මෑට දේවල් අරන් දුන්නා. ඊට පස්සේ ආ ලැබුණාම මම දෙවිච්ච ෆික්ස් ලොකේස් ඉන්වෙස්ට් එක කඩලා ඔයාට ඉල්ලපු දේ කරලා දුන්නා. කියලා අපි සම්පූර්ණ හිස්ටරි එක කියලා ඒ මිනිස්යාගේ තමන්ගේ අරමුණක් කියන්නේ මේ කන්ෆිඩන්ස් එක මොනවා සිංහල කියන්නේ ආත්ම ගෞරවය කියන්නේ ඒ දරුවාගේ හෝ පුතාගේ හෝ දුවගේ හෝ දැනගේ හෝ බේරිගේ හෝ ආත්ම ගෞරවය සම්පූර්ණයෙන්ම නැති එතකොට අපි කරපු දේ හැමදේම අරපිසාලේ අපි ඉවත් වෙන්න දැන් අපි කරන දේ ආඩම්බරව ඉන්න යුතු දෙයක්. අපි ස්තුතිවන්ත වෙන්න යුතු දෙයක්. නමුත් ඒක කරන එක අපි සතුටින් කරන එක අවශ්‍යයි. ආඩම්බරෙන් කරන එක අවශ්‍යයි. කරපු දේවල් අමතක කරන්න කියනවා නෙමෙයි. නමුත් කරපු දේවල් දෙවියන් වහන්සේගේ මර ප්‍රසාදයෙන් අපි කරන්න දෙවියන් වහන්සේ අපිට අවස්ථාවක් දුන්න දෙවියන් වහන්සේ ප්‍රශංසා කරලා දෙවියන් වහන්සේ ස්තුතිවන්ත කරලා අපි එතනින් නිහඬ වෙන්නට අවශ්‍යයි. එතනින් අපි ප්‍රීති වෙන්නට අවශ්‍යයි. ප්‍රීති වුණාම අනිත් අය මොනා කිව්වත් කරි මොකිව්වත් කරි ස්තුති කරත් කරි නැතත් කරි අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි මම කරද්දි මම ප්‍රීතිය වෙනවා සතුට වෙනවා ඒකයි මට අවශ්‍යයි. ඊට වඩා ජේසුස් වහන්සේ අද දින කියනවා අපි කරන හැම දෙයක්ම අපි කරන්නේ අපේ හැකියාව පමණක් නෙමෙයි. තියනවා නැතුවනේ. අපේ හැකියාව තියනවා. දෙවියන් වහන්සේ අපිට ප්‍රසාද දීලා තියෙනවා. ඒව පමණක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් දෙවියන් වහන්සේගේ වර ප්‍රසාදයෙන් අපි කළා කියන එක ඉතින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් වෙනවා දෙවියන් වහන්සේ දූත් දරුවන් හැටියට ජීවත් වෙන්න. ඒ වගේම අපිට කරපු අය කරපු අපිට උදව් කරපු අයවත් අපි අමතක කරන්නට නැහැ. අපි මතක තියාගන්නට අවශ්‍යයි. අපි මේ දුරට එන්නට ගොඩක් කට්ටිය අපිට උදව් කරලා ඇති. ඒ අය අපි මතක් කරලා ඒගොල්ලන්ට අපි අමතකම ස්තුති කරන්නට අවශ්‍යයි. මේ පූජාවලාවේදී දෙවියන් වහන්සේ විශේෂ ආකාරයෙන් අපි ස්තුතිවන්ත වෙමු. දෙවියන් වහන්සේගේ ශක්තියෙන් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පමණයි අපිට
දේශිතට ගමු දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඒ වගේම අපි අනාගතයේදී දෙවියන් වහන්සේගේ දූරව ඇටියට අපිට පුළුවන් විදියට අන්නයට සේවය කරන්න අන්නයට දෝ කරන්න පුළුවන් හැකි කරුණ සහ අපි ඉල්ලා සිතාගන්න කරමු. ඔයාලගේ ඔයාලගේ දුෂ්ටා ආමෙන් එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. Thank you.
සෞද සෞදරණී මාගේ ආගේ සෞභාග්‍ය ආගේ සිල්වරක දේවයන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස අපි හැමෝම එක් සිත් ප්‍රාර්ථනා කරමු. Bye.
ප්‍යාරණි මුරේ කතරවාතුනා වහන්සේගේ සුද ස්වභාව ඒකත් මේ සංකේතයක් සාමයේ ගෙනදෙන උපකරණයක් බවට පත් කළ මැන වහන්සේගේ සාමයේ පුණ්‍යත්වය ප්‍රකාශ වෙන මේ මාබිදම ලෝකයේ විවිධ ජාතීන් විවිධ භාෂා කතා කරන්නන් විවිධ ජීවිත රටාවන් ඇති සියල්ලන් වහන්සේගේ සදාතන භෝජනේ වන්දනේ සාභාග වෙන පිණිස ඔබ පුත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේ ශ්‍රී ස්වාමීන්සේ සමග අපවත් එක්කම නැඹුරු උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලක දෙවි ක්‍රියාවදී සුද්ධාඥානන් හා සමගින් පවරදසන්නා වහන්සේ සකල ගෞරවයක් මහිමයක් සදාකල්ලාක්වේ
Thank you.
දේවනාවකින් අප තෘප්තිමත් කළ ඔබ වහන්සේට සෝස්ත්‍ර කියමු. නිරන්තරයෙන්ම ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීමට අපට ඉගැන්වීම ලැබ අපගේ ගැළවීම අත්කර ගන්න සඳහා වහන්සේගේ වර ප්‍රසාදයෙන් අප පුරවාලව මැනව මේකිදගේ ස්වාමෙන් වන ජෙසු ක්‍රිස්තු ස්වාන්ස දේශා අපට ලැබේවා. ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.